සුබදවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකකින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ රාවණ රජුගේ කොඩියයි දඬුමුණරයයි සංගවලා තියෙන්නේ බොල්තුබේ විහාරේ. ඒ වගේම සුදු ඒජන්තවරයෙක් කරපු අපහාසයට ඔහුට සිදු වූ අකරතැබ්බය ගැන මේ වීඩියෝ එකකින් කතා කරන්න යනවා. එහෙනම් මේ මුලින්ම අගටම මේ සුවිශේෂී වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්තම් පල්ලෙයා තියෙන රතපාඩු subscribe button එක ඔබලා දැම්ම අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝ එක නොදන්න අයට දැනගන්න share කරන්නත් කියලා ඔයාලට මතක් කරනවා. සමනොල කන්ද මුදුනේ මැදි කරගෙන සමන් දේවාල හතරක් පිහිටලා තියෙනවා. ඒ රත්නපුර මහා සමන් දේවාලය, මයිංගනේ මහා සමන් දේවාලය, දැරණියගල මහා සමන් දේවාලය සහ බලංගොඩ බොල්තුබේ මහා සමන් දේවාලය. ඉතා සුන්දර කඳුකර වටපිටාවක වනාන්තරවලට පසුවිම් වෙලා මෙම දේවාල පිහිටලා තියෙනවා. මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටයි අයත් වෙන්නේ. මේ දේවාලයටම පමණක් සීමා වූ රාවණ ජනප්‍රවාද ඇතුළු කතා පුවත් සහ සිරිත් රාශියක් අපිට හමු වෙනවා. බලංගොඩ සිට පින්නවල හරහා භගවන්තරාවතෙක් වැටි ඇති මාර්ගයේ කිලෝමීටර් 14ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුබේ සමන් දේවාලයට පැමිණීමට ඔබට පුළුවන්. එයට නුදුරින් පිහිටියේ මීටර 1800කට වඩා උසකින් ඇදි යන දෙතනගල නිවුල් කඳු මුදුන. දෙතනගල කඳු වැටිය පාමුල විල්යායක් ඉස්මත්තේ උස්බිමක පිහිටි බොල්තුබේ සමන් දේවාලය මෙරට තිබෙන ඉපැරණි දේවාල වලින් එකක් වෙනවා. ඉතා සුන්දර වටපිටාවක පිහිටි ඓතිහාසික පුවත් රැසක් සංගවාගත් එයටම ආවේණික පූජ පූජා විදි සහිත පූජනීය ස්ථානයක් විදිහට මේ බොල්තුමේ සමන් දේවාලය සලකන්නට පුළුවන්. මෙම සමන් දේවාලයේ තියෙන ඉතිහාස කතා ගත්තොත් මේ අසල දෙතනගල කන්දේ සිදු වුණායයි කියන රාමරාවණ යුද්ධයේ සිදුවීම පිණිස මෙතන තනපු කුඩා දේවාලයක පුරාණයේ සිට බුදු පූජා පවත්වාගෙන පැමිණි බව කපුරාලගේ යාතිකාවේදී කියවෙනවා. පසුව සීතාවක රාජසිංහ රජු මෙහි දේව ප්‍රාසාද සිංහාසන මණ්ඩප ආදී ගොඩනැගිලි කරවලා ගම්බිම් ආදියත් පුදලා සබර්ගමු සතර මහා සමන් දේවාලයට ඇතුළත් දේවාලයක් කළ බව රත්නපුර සබර්ගමු දේවාලයේ පැරණි ලිපිවල සඳහන් වෙනවා. සබර්ගමු මහා සමන් දේවාලයට පෘතුගීසි පරසතුරු ආක්‍රමණයක් සිදු වුණොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිතව තැබීමටයි මෙම දේවාලය සීතාවක රජු කරවලා තියෙන්නේ. සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පස්සේ සබරගමුව ආක්‍රමණය කළ පෘතුගීසින් රත්නපුර සමන් විහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා 1618 දී ඒ මත ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරගෙන තියෙනවා. එම විනාශයට කලින් රාජසිංහ රජුගේ දුරදක්නා නුවණ නිසා එහි තිබූ වටිනා හැම දෙයක්ම ගෙන ගිහිල්ලා බොල්තුබේ සමන් දේවාලය තැන්පත් කරන නිසා එම බඩුවාහි ආදිය ආරක්ෂා වෙලා තියෙනවා. මෙම දේවාලය 1886 පෙබරවාරි 10 වෙනිදා නැනබු බේස් කියන පුද්ගලයාගේ වාර්තාවක මෙන්න මේ ආකාරයට සඳහන් වෙලා තියෙනවා. දේවාලයේ දිග්ගයට පිවිසෙන ප්‍රධාන දොරටු ඉතා ආකර්ෂණීය. කළුවර ලියෙන් තැනු උළුස්සේ මට්ටපිට ධාරියේ දිගේ ගැටයම් කළ ඇත්තල සවි කරලා තියෙනවා. ඊට පිටතින් හැම පැත්තේම තුනි පිත්තල පටි අල්ලලා තියෙනවා. ආණ්ඩුකාර උතුමාණන් රත්නපුරයට පැමිණි විට ආරක්ෂක ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිත කර තිබේ. මොහුගේ මෙම වාර්තාවට අනුව රන්වේ සුමක් වැනි භාජනයක් වගේම දුනුහා ඊතල යන භාණ්ඩ 1888 මැයි 21 වෙනිදා ඔහු නැවත ගොස් එය සෝදිසි කරති තිබුණු බවත් ඒ වන විට දේවාලය අතිශයින්ම අබලංව පැවති බවත් වේස් සඳහන් කරනවා. බොල්තුබේ සමන් දේවාලයට අයත් පැරණි භාණ්ඩ තැන්පත් කර තිබූ කෞතුකාගාරයේ දොරජනෙල් කඩා පිවිසුණු පිරිසක් ඒ තිබූ පෞරාණික භාණ්ඩ රැසක් තෝරාගෙන ගොස් තියෙනවා කියලා 2019 දී වාර්තා වෙලා තියෙනවා. සෙමරයක කැටයම් සහිත ඇද්දල මිටක්, පෞරාණික මුදු දෙකක්, පෞරාණික ඔටුන්නක්, කරඬුවක් සහ වසර 10කට වඩා පැරණි මකර තොරණක තිබූ ඉපැරණි බුදු පිළිම දෙකක් සොරාගෙන ඇති බවට වාර්තා වෙලා තියෙනවා. මෙහිදී රාවණ ජනප්‍රවාද මොනවද මේ බොල්තුබේ සමන් දේවාලය වටා ගෙතිලා තියෙන කාරණා? රාවණ රජුගේ කොඩිය සහ දඬුමොනර යන්ත්‍රය මෙම පූජා භූමිය තුළ තැන්පත් කර ඇති බව දේවාල ඉතිහාසයේ වගේම ප්‍රදේශයේ පැතිරේ ජනප්‍රවාද ගණනාවකම පැවසෙනවා. රාම රාවණ ගැටුමේදී රාම කුමාරයා විදපු ඊතල පහරකින් රාවණා රජු මවන ලද රාවණා රජුගේ
සිරුරක් මියගිය බවත්, ඊචල පාරේ සැරට රාවණා රජුගේ මවකුලද සිරුරේ හිස වලවේගඟ ආසන්නයේ තියෙන ඕලුගන්තොට ප්‍රදේශයේ වැටුණු බවක් සඳහන් වෙනවා. ඔහුගේ හිසසුන් කවන්දය බෝල්තුබේ සමන් දේවාලය පිහිටා තියෙන බිමට වැටුණු බවත් පැවසෙනවා. ඊයකින් විද රාවණ රජු නැසීම පිණිස රාමකුමරුන් දුනුදිය ඇදීමට වෙරගත්තේ දේවාලය අසල ඇති දෙතනගල පර්වතයේ කඳු දෙකට දෙදන සිර කරගමින් බව පැරණි කතාවල සඳහන් වෙන කාරණාව. අවට ජනතාව හිසසුන් රාවණ රජුගේ මවන ලද සිරුරේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවක්, එනි ස්ථානය බහලතුඹ නමින් විහාර වෙලා පසුව බොල්තුබේ වුණා කියලා විශ්වාසයක් පවතින. රාවණ රතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණි උක්කල් අලුත්නුවර දේවාලවල පෙරහැරවලදී රැගෙන යනවා. මේ ප්‍රදේශයෙන් ඊතල හැඩේ ලෝහ කැබිලි හමු වෙන බවක් පැවසෙනවා වගේම ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල බවටයි ගැමියන්ගේ මතය වෙලා තියෙනවා. රාවණා කපොල්, සීතාලෙන, සීතාගල, රාවණ කන්ද, කුමරිකොටුව වැනි රාවණ කතාවට සම්බන්ධ තවත් ස්ථාන බොල්තුබේ දේවාලය ආසන්නයේ හැමතැනම සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පිටලා තියෙනවා. මෙහිදී අර සුදු ඒජන්තවරයාගේ අපහාසය මොකක්ද? දැන් අපි ඒ ගැන කතා කරමු. දේවාලයේ අභ්‍යන්තරයේ තැන්පත් කරලා තියෙන රාවණ රතය හා රාවණ රජුගේ කොඩිය සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව කිසිවෙකුට පෙන්වන්න හැකියාවක් නැහැ කියලයි කියන්නේ. 1900 වසරේ මුල් භාගයේ රත්නපුර දිස්ත්‍රික් සුදු ඒජන්තවරයෙකු දේවාල භූමිය වෙත පැමිණිලා දේවාලයේ හාස්කම් සමච්චලයට ලක් කරමින් කියා ඇත්තේ උබලාගේ රාවණ කොඩිය හාස්කම පුළුවන් නම් පෙන්නපල්ලා කියලා. දේවාලයේ රාජකාරීවරුන් රාවණ කොඩිය පිටතට ගත් පසු ගිනි ගහන අවුව නැතිවි මුළු පලාතම කලවර වෙලා මරසූරණ වැස ඇදහැලිලා පලාතම ගම් අතුරින් යට වෙලා තියෙනවා. සුදු ඒජන්තවරයාට දේවාල බීමේ කොටු වෙලා තියෙනවා. ඔහුට කර කියාගත නොහැකි දෙයකට පත් වෙලා තියෙනවා. පසුව ඔහු ආපසු ගොස් තියෙන්නේ දින දෙකකින් ගම් අතුර වැස ගියාට පස්සේ. දේවාලයේ කටයුතු වලට පුරාණයේම පටන් රාජකාරි පංගු 58ක් වෙන් කරලා තියෙනවා. මේකොඩ වල්බොඩ බොල්තුඹේ යන ඉන්දගම් වල එම රාජකරුවන් වාසය කරනවා. ඒ සඳහා ඉඩම් වෙන් කර තිබුණා. මෑදක්වන විට බොහෝ ඉඩකඩම් දේවාල රාජකාරියට අහිමි වී ඇති බවයි ඒ ප්‍රදේශවල ගැමි ජනතාව පවසන්නේ. ඒ නිසා ඒවා කුලියට කර ගැනීම සිදු වෙලා තියෙනවා. සබරගමු දේවාලයට අයිති උණුවල දෙයයන් වෙල නම් වෙල්යායේ මේ දේවාලයේ අලුත් සහල් මංගල්‍ය සඳහා පළමුවෙන්ම කරල් කපාගෙන යන්නට එන රාජකාරීකරුවන්ට රත්නපුර සමන් දේවාලයේ රාජකාරීකරුවන් ආහාර පාන ආදීන් සංග්‍රහ කිරීම පුරාණයේ ඉඳන් පැවතෙනින් සිටිනවා. දේවාල බිමට ඇතුළු වී පියගැට 15ක් තරණය කළ විට දඬුගල නම් ස්ථානයක් හමු වෙනවා. එතන සිට වේදිකාව දිගේ ගිය විට හේවිසි මණ්ඩපේ පිහිටලා තියෙනවා. ඒට යාව දැකගත හැක්කේ දේවාලයේ දිග්ගය. දේවාල ගොඩනැගිල්ලට දකුණු පසින් දාගැබ බෝධි වෘක්ෂය සහ විහාරය පිහිටලා තියෙනවා. උඩමළුවේ කුඩා පත්තිනි දේවාල ගොඩනැගිල්ලත් පිහිටලා තියෙනවා. මළුවේ දේවරතේ නවත්වන ස්ථානයක් සිංහාසනයක් අපි ඔබට මේ ඉදිරිපත් කරලා තියෙන ඡායාරූපේ දැක ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම බොල්තුමේ සමන් දේවාලය වාර්ෂිකව ඇසළ පෙරහර මංගල්‍ය සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. ඊට අමතරව අවුරුදු කාර්තිය, ඉල්මහා කාර්තිය යන මංගල්‍යයන්ද පැවැත්වෙනවා. පෙරහරට ඊටම ආවේණිකුණු චාරිත්‍ර රාශියක් දකින්නට පුළුවන්. හැම පෙරහරකම ආකර්ෂණීයම අංගය වන්නේ පෙරහරේ ගමන් කරන අලියත් පන්තිය. මේ දේවාලයේ පෙරහැරට කවදාවත් අලියතුන් සහභාගී කරගන්නේ නැහැ. අලියතුන් දේවාල භූමියට රැගෙන ආවිට සංසුන් කරන්න අමාරු විදියට කුලප්පු වෙන බවට විශ්වාසයක් තියෙනවා. දේවාලයේ කරඬුව වැඩම්වන්නේ තුම්මල් කූඩුව නම් අටල්ලක තබා මිනිසුන්ගේ කරමති. මෙමෙ පෙරහැරේ පන්දම් රැගෙන යන්නෙත් නැහැ. එනුවට පහන් පැල නම් වූ ආලෝකයේ ලබා දෙන ක්‍රමයක් යොදා ගන්නවා. දේවාලයේ රතය ලෝහ වර්ගයකින් තුම්මල් ගේකට සමානව නිම කරලා තිබෙනවා. රෝද නොමැති එහි වටේට හංස පූතු කැටයම් කරලා තියෙනවා. එහි බර හොණ්ඩරයක් පමණ බවයි පැවසෙන්නේ. දිය කැපීමෙන් පසු දවල් කරුවෙකු, තම්මට්ටම් කරුවෙකු දෙදෙනෙකු හා පොඩි අතින්ගත් දෙදෙනෙකු දේවාලයේ වටා පෙරවයමින් දිව යනවා. මෙයින් ජයග්‍රහණය කරන පුද්ගලයාට බස්නායක නිලවරයා හා ප්‍රධාන කපු මහතා විසින් යම් ත්‍යාගයක් පිරිනැමීම සුවිශේෂී සිරිතක්. රාම රාවණ යුද්ධයේ සංකේතවත් කිරීම පිණිස එම තරඟේ පවත්වන බවයි අවසන්නේ. ඉතින් මෙම බොල්තුබේ සමන් දේවාලය පිළිබඳව විවිධ ජනප්‍රවාද, ජනශ්‍රුති කාරණා රාශියක් තියෙනවා. ඉතින් අද ඔයාලට සුවිශේෂී කාරණා රාශියක් දැනගන්නට පුළුවන් වෙන්නේ නැති කියලා අපි හිතෙනවා. ඉතින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
එහෙනම් අද සංගවන්න ඔබට සුබ දවසක්.